අයිබෝවන් අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලයිව් ට්‍රේඩින්ග් ස්කීපයක් කරලා මගේ ඩෙල් ටාගට් එක කවර් කරගන්න සහ ඒක කොහොමද විඩ්‍රෝ කරන්න කියන එක ගැන ඕගොල්ලන්ට පොඩ්ඩක් හඳුන්වා දෙන්න තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම සාමාන්‍ය ඩෙල් ටාගට් කරන්නේ ඩොලර් 10. ඒතකොට ඩොලර් 10 කවර් කරගන්න එක තමයි මගේ ප්‍රධාන අරමුණ. ඩොලර් 10 සම්පූර්ණ වුණාට පස්සේ මාකට් එක හොඳනම් තව ට්‍රේඩින්ග් කන්ටිනියු කරන එක තමයි කරන්නේ. කොහොම වුණත් මගේ දවසේ ටාගට් එක වෙන ඩොලර් 10 කවර් කර ගැනීම තමයි ප්‍රධානම අරමුණ. අපි බලමු මෙතනදී අපි සපෝට් ඇන්ඩ් රෙසිස්ටන් විතරයි පාවිච්චි කරන්න, වෙන කිසිම ඉන්ඩිකේටර් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මගේ අනිත් මොනිටර්ස් වලවත් මම මේ කිසිම වෙන ප්ලැට්ෆෝම්ස් MT4 MT5 වත් දාගෙන නැහැ. මෙතන සම්පූර්ණයෙන්ම කැන්ඩල්ස්ටික් ඇනලිසිස් තමයි මෙතන බේසික් සියල්ල මෙතන ට්‍රේඩ් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට පේන හැම එකක්ම අපි බලමු අපිට ඔපචුනිටීස් හම්බෙන විදිහට කැන්ඩල්ස්ටික් ඇනලිසිස් කොහොමද කරන්නේ, ඊළඟට ඒකෙන් කොහොමද අපි යම්කිසි සක්සස් එකක් ට්‍රේඩින් වලදී ලබා ගන්න කියන එක ගැන කතා කරමු. ඒකම තමයි මේ ඔගොල්ලන්ට වැඩිතුර දැනගන්න ඕන දේවල් කමෙන්ට් කරන්න, ඊළඟට අපේ වීඩියෝ ෂෙයා කරන්න, ඒවා තව පරණ වීඩියෝස් බැලුවේ නැත්නම් ඒවා බලන්න කියලා ඔයගොල්ලන් හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපව subscribe කරන්න, ඔයගොල්ලන්ගේ යාළුවන්ට කියන්න අපේ channel එක ගැන. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ටත් නොදන්න දේවල් යමක් තියෙනවා නම් දැනගන්න සහ දන්න දේ වැඩි දියුණු කරගන්න. ඒ වගේම තමයි අපි හැමෝම හැමදේම දන්නේ නැහැ. ඒක නිසා අපි දන්න දැනුම අපි පුළුවන් විදියට share කරගමු. එතකොට මේ candlestick analysis වල මෙතන තියෙන basics තමයි අපි support and resistance line පාවිච්චි කරනවා. ඒ කියන්නේ කොයි වෙලාවක හරි market එක ගිහිල්ලා එක තැනකදී වැදිලා reverse වෙනවා. එතකොට අපි මේ reversal points තමයි ගන්නෙ. එතකොට reversal points ගද්දී අපිට තාම හොඳ opportunity එකක් ආවෙ නැහැ. බලමු මෙතන අපිට ලැබෙයිද කියලා. මේ මම කලින් ඇඳපු support line එක බලමු. rejection එකක් ආවොත් අපි trade එකක් දාමු. හොඳයි, rejection එකක් ආවා. බලමු ඊළඟ මාක. හොඳයි, අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා. හොඳයි, එතන support එකෙන් rejection එකක් තියෙනවා. ඊළඟට රතු කැන්ඩල් ඕගලන්ට පේනවා ඇති. කලින් එකට වැඩිය ඊළඟ එක මේවට වැඩිය මේවට වැඩිය එන්න එන්න මාකට් එක මේ හරියදී වීක් වේගෙන යනවා. අපිට ඊළඟ කැන්ඩල් එක එක්කම අපිට ට්‍රේඩ් එකක් දාන්න පුළුවන්. බලමු ඊළඟ කැන්ඩල් එක හැදිලා රිජෙක්ෂන් එකක් තිබුණොත් අපි ට්‍රේඩ් එකක් දාමු. බලමු අපිට අපි ට්‍රේඩ් එක දාගන්න පුළුවන් වේවිද කියලා. මාකට් එක තව ටික පල්ලෙහාට යනකම් ඉන්නේ. එතන වැදුනොත් ඉතල රිජෙක්ෂන් එකක් තිබුණොත් තව පොඩ්ඩක් පල්ලෙහාට ගියා නම් හරි. බලමු. නැයි රිජෙක්ෂන් එකක් තියෙයිද? නැහැ, මාකට් එක කඩාගෙන යනවා නේද? අපේ සපෝට් එක කඩාගෙන යන බවක් තමයි පෙන්වන්නේ. අපි එතන ට්‍රේඩ් එකක් නදායමු. යම් වෙන සෙට් එකකට මෙන්න මෙතන තියෙනවා එක්ස්ට්‍රීම් රෙසිස්ටන් ඒරියා එකක්. බලමු එක ටච් වෙලා රිජෙක්ට් වුණොත් මේකත් කඩාගෙන යනවා නේද? එකක් කඩාගෙන යනවා තමයි පින්න රිජෙක්ෂන් එකක් තියෙනවා. අපි ඊළඟ කැන්ඩල් එක හැදෙන ගමන් මෙතන මොකද මෙතන මාකට් එක වීක් වෙලා තියෙන රිවර්ස් වීම හැකියාව ගොඩක් තියෙනවා. අපි පුට් එකක් දාන්න බලාගෙන ඉන්නේ ඊළඟ කැන්ඩල් එක හැදෙනකන්. බලමු අපි ඊළඟ කැන්ඩල් එක මොකක් වෙයිද කියලා. බලමු අපි ඔපචුනිටි එකක් එයිද කියලා. ඊළඟ කැන්ඩල් එකත් එක්ක තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. මාකට් එක රිවර්ස් වෙයි ඔහොම විට
බලමු. ඉන්පුට් එකක් දැම්මේ. බලමු මොකද මේක මේ එක්ස්ට්‍රීම් ලෙවල් එකක්. ඒක නිසා ගොඩක් වෙලාවට මාකට් එක රිවර්ස් වීමේ හැකියාව තමයි වැඩි. මොකද මෙතන ලොකු එක්ස්ට්‍රීම් ලෙවල් එකක්. මේ දැනට තියෙන එක මේ මෙතනත් එකක් තියෙනවා. නමුත් මෙතන මාකට් එක මෙතන වීක් මෙතන ලොකු දැන් මෙතන හිතන්න මෙතන ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. මෙතන පොඩි පුල් බෑක් එකක් එක නැවත ලොකු ග්‍රීන් කැන්ඩල් එකක් හැදිලා මෙතන බොඩි එකක් හැදෙනවා. හරි. මෙතන බොඩි එකක් හැදුනට මෙතන ලොකු රිජෙක්ෂන් එකක් තියෙනවා. මෙතනත් ලොකු රිජෙක්ෂන් එකක් තියෙනවා. මම ඒ නිසා මේ රෙසිස්ටන් ලයින් එකේදී තමයි දැම්මේ. අපි බලමු මේක පල්ලෙහාට ඇවිල්ලා අපිට දිරන්න chance එකක් තියෙවිද කියලා බලමු. මම ඩොලර් 3ක් දාලා තියෙන්නේ. මොකද මොකද වුනේ? ඔව් අපි එක දෙනවා. ඇයි අපි දෙනවා? අපි කැන්ඩල්ස්ටික් ඇනලිසිස් පාවිච්චි කරපු නිසා. ඒතොර අන්තිම මොහොත වෙනත් අපිට දිරන්න පුළුවන් අපිට ෂුවර් එකටම අපි කැන්ඩල්ස්ටික් ඇනලිසිස් හරියට කරන්න ඕනේ. හරි. දැන් ඩොලර් 3ක් 3ක් කියන්නේ ඩොලර් 2.5ක් දිනු. ඒ කියන්නේ මම ට්‍රේඩ් 4ක් දාගත්තා නම් හරියට මගේ ඩේලි ටාගට් එක කව. එතකොට මම ඒක විත්ඩ්‍රෝ කරන්න තියෙන්නේ. බලමු මේ මේකේ ඇත්තටම මේ මගම වීඩියෝ රෙකෝඩර් එකේ උඩම විනාඩි 15ක් තමයි රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒකත් එක්ක ට්‍රේඩ් කරන්න පුළුවන් chances උපරිම ප්‍රයෝජනට ගමු. අපිට හම්බෙන හැම මාකට් එකකම ට්‍රේඩ් කරගෙන යන්න බැහැ. ඒක නිසා බලමු අපි හම්බෙන විදියට. හොඳයි ඒකම තමයි. එතකොට මේකේදී ප්‍රධාන දැන් කැටලිස්ටික් ඇනලිසිස් වලදී ප්‍රධාන රූල්ස් තුනක් අපි පාවිච්චි කරනවා. එකක් තමයි මේ රූල්ස් තුන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ෆලෝ කරන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට. බලමු මෙතනත් අපිට ට්‍රේඩින් ඔපචුනිටි එකක් එයිද කියලා. එතකොට පළවෙනිම රූල් එක තමයි ඔයගොල්ලෝ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් ලයින් ඇඳ ගන්න ඕනේ. ඒක හරියට අඳින හැටි අපි වෙනම වීඩියෝ එකක බලමු. එතකොට පළවෙනි එක තමයි strong resistance area strong support area ඔගොල්ලෝ identify කරගන්න ඕනේ. ඊළඟට මේ ට්‍රෙන්ඩ් එක යන විදිහ අවබෝධ කරගන්න. ඒ කියන්නේ මේක අප් ට්‍රෙන්ඩ් එකක්ද ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කියන එක ගැන පොඩි අවබෝධයක් ඔයගොල්ලන්ට තියෙන්න ඕනේ. එතකොට මේක අප් ට්‍රෙන්ඩ් එකක්ද ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කියන අවබෝධය තියෙන්න ඕනේ. ඊළඟට තමයි මාකට් එක රිවර්ස් වෙනකන් ඉන්න ඕන. එතකොට මාකට් එක රිවර්ස් වෙන සයින් එකක් ඕගොල්ලන්ට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ ග්‍රීන් කැන්ඩල් නම් ග්‍රීන් කැන්ඩල් වල උස හිමේට අඩුවෙලා ගිහිල්ලා ඊළඟට රතු කැන්ඩල් එකක් හැදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රිවර්ස් වෙනවනේ. ඒ කියන්නේ මම මේ සරල පැහැදිලි කිරීමක් කරේ. එතකොට ඒ වගේ මාකට් එක රිවර්ස් වෙන තැනක් වෙනකන් අපි ඉන්න ඕනේ. එතකොට මාකට් එක රිවර්ස් වෙන තැනක් ඩෙන්ටිෆයි කරගන්න ඕන. ඒ වගේම තමයි රිජෙක්ෂන් එකක් එනකන් ඉන්නත් ඕනේ. ඒ කියන්නේ මාකට් එක ගිහිල්ලා වීක් වෙලා ඒක අපේ සපෝර්ට් හරි රෙසිස්ටන් ලයින් එකකට ඇවිල්ලා රිජෙක්ෂන් එකක් වෙනකන් ඉන්න ඕනේ. ඒ කියන්නේ රිජෙක්ෂන් එකෙන් කන්ෆර්ම් වෙනවා මේකේ බයස්ලා හරි සෙලර්ස්ලා හරි ඒ අනිත් පැත්තට ඒගොල්ලෝ වැඩ කරන්න ඉන්නවා කියන එක. බලමු අපිට මෙතන පොඩි ට්‍රේනින් කම් මිස් වෙලා තියෙන අපරාදී කමක් නැහැ. අපි බලමු මේ විනාඩි 15 ඇතුළත මං බලන්නම් උපරිමයක් කරන්න පුළුවන් උපරිමයක්. බලමු මෙතන අපේ තිබිච්ච රෙසිස්ටන් ඉරිය එකක් කඩාගෙන ගිහලා තියෙනවා. දැන් මෙන්න මෙතන තමයි අලුත් එක හැදිලා තියෙන්නේ. ඔව් මෙයා මෙතනින් යනවා ඉහළට. ඒ කියන්නේ අනිත් දේ තමයි මේ ඔයගොල්ලෝ ට්‍රෙන්ඩ් එකට යන දිශාවටම ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්නේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එකක් නම් ඔයගොල්ලෝ කෝල් දාන එක තමයි ඔයගොල්ලන්ට වඩා සාර්ථක. මොකද ට්‍රෙන්ඩ් එක උඩටනේ යන්නේ. ඊළඟට ඔයගොල්ලෝ ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් නම් ඔයගොල්ලෝ පුට් එකක් දාන එක තමයි වඩා සාර්ථක. දැන් ඔයගොල්ලන්ට දිනන්න හැකියාව තියෙන්නේ. බලමු අපිට මෙන්න මෙතන රිජෙක්ෂන් එකක් තියෙනවා. බලමු මාකට් එක පල්ලෙහාට යන පාටක් තමයි තියෙන්නේ. ඔව්
එතන හෙටට ගියා නේද? මොකද මෙතන මාකට් එක පොඩ්ඩක් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. කඩාගෙන යනවා කියලා කියන්නේ ඒක අනිත් පැත්තට. ඒ කියන්නේ දැන් මෙතන මාකට් එක මේ ලයින් එක කඩාගෙන ගිහිල්ලා තියෙනවා උඩට. කඩාගෙන ගිහිල්ලා නැවත මේක පල්ලෙහාට ඇවිල්ලා නැවත ඉහළට යamak තමයි මෙතන තියෙන්නේ. බලමු අපිට chances විනාඩි 15 ඇතුළත. මොකද අපි ට්‍රේඩ් කරද්දී මේ හැම එකක්ම ට්‍රේඩ් කරන්න උත්සාහ කරන්නේ. අපිට දිනන්න පුළුවන් chance එකක් එන තැන් තමයි උපරිමයෙන්ම උත්සාහ කරන්නේ ට්‍රේඩ් කරන්න. එහෙම නැතුනොත් අපි පරාද වෙනවානේ. ඒක නිසා බලමු අපිට තව විනාඩි 5ක වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ මගේ රෙකෝඩ් කරන්න පුළුවන් උපරිමය. තලා ගන්න වැඩි කරලා මේ අපිට ඔය ටාගට් එක කවර් කරගන්න මේ විනාඩි කීපයත් පොතරයි. එතන එක්ස්ට්‍රීම් රෙසිස්ටන්ස් එකක් මෙයා හදාගෙන තියෙනවා. ඊළඟට අපේ තිබිච්ච කලින් රෙසිස්ටන් එක කඩාගෙන උඩට ගියේ කියලා නැවත කඩාගෙන පල්ලෙහාට එනවා. අපි බලමු. ඒකම හොඳ මාකට් එකක්, හොඳ මාකට් එකකට වඩා හොඳ ට්‍රේඩ් කරන්න පොයින්ට් එකක් ආවෙ නැහැ. අපි බලමු මේ අපිට බලමු මෙතන රිජෙක්ෂන් එකක් එක්ක හැරුණා. එක බලමු. තව විනාඩි කීපයක් තියෙනවා. බලමු මම උපරිම උත්සාහ කරන්නම්. මේක රෙකෝඩ් වෙන කාලය ඇතුළත තව ට්‍රේඩ් එකක් දාන්න. නමුත් ඉතින් බැරි වුණොත් තමයි ප්‍රශ්නේ. මෙතන අපිට ට්‍රේඩ් එකක් ඔපචුනිටි එකක් හම්බෙන්න පුළුවන්. මේක ඉහළට යන්න චාන්ස් එක වැඩි. එහෙම වෙදිලා ඉහළට යන්න මේ ට්‍රෙන්ඩ් එක නම් තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එක බලමු අපිට චාන්ස් එකක් උදා වෙයිද කියලා. තව ඇත්තට විනාඩි 2ක් විතර වගේ තමයි මට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන්. මිනිත්තු 15 තියෙන්නේ. අපිට chance එකක් මගේ අරුණ මෙතන. මගේ අරුණ කියන්නේ එතන මේක මාකට් එක පල්ලෙහාට යන විදිහ තමයි තියෙන්නේ. අද අරුණ විනාඩි 15කට ආසන්න මේ කාලයක් වෙනවා. ඒක නිසා මට තවදුරටත් මේ වීඩියෝ එක මේ මම කැමති නැහැ මේක කට් කරන්න. ඒක නිසා මේ ඕගොල්ලන්ට දැන් live trading එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ දැන් මගේ මේ තියෙන මෙතන ඩොලර් 200ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් දැන් මම එකෙන් ඩොලර් 10ක් මම ජයග්‍රහණය කරන එක තමයි මගේ අරමුණ. ඒ කියන්නේ ටෝටල් එක මාසෙ අන්තිමට ඩොලර් 10 20ක්. ඒ කියන්නේ ඩොලර් 200ක් තමයි මගේ අරමුණ. හොඳයි. අපි තවත් වීඩියෝකින් එන හම්බෙමු.